就放在那里了。Welcome to my YouTube channel, guys. ගොඩක් අය මගෙන් ඇහුවා කොණ්ඩිර තව ටිප්ස් කියන්න කියලා. මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්ත ටිප්ස් දෙකක් බැලුවා නැත්නම් අදම ගිහිල්ලා බලන්න මගේ channel එකේ තියෙනවා. ඉතින් ගොඩක් අය ඇහුවා අකි තව ටිප්ස් කියන්න කියලා. ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. Natural leva කරන්න මම නම් recommend කරන්නේ natural leva. මොකද මට result තියෙන හින්දායි මම ඔයගොල්ලොන්ට කියන්නේ. හරි වැඩි කතා වුණේ. දිගටම වීඩියෝ එක බලන්න. Subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න යට තියෙන bell icon එක click කරන්න. දැන් දිගටම වීඩියෝ එකත් එක්කින්න. අද දවසම වහිනවා. වහිනවා කියන්නේ පොඩි පොදයක් වගේ යන්නේ. දවසම කම්මැලි ඉති. හරි. අපි දැන් බලමු ටිප්ස් එක කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපිට ඕන ලූණු. ලූණු කියන්නේ ලොකු ලූණු ගන්න. ලූණු ගෙඩිය කපා ගන්න. ඕගොල්ලෝ කපන විදියට සාමාන්‍ය විදියට කපා ගන්න. මම ඔහම තමා කපන්නේ. ඔක කපලා හොද ගන්න. හොද ගන්න කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය ලූණු ගෙඩිය අර කළු පාට තියෙනවනේ කුඩු වර්ගයක්. ඒක තිබ්බොත් හොද ගන්න. මම නම් ඔක හොද ගත්තා. හරි හොදගත්තට පස්සේ ඔය හොදගත්තට පස්සේ ඔක කපා ගන්න. ඔක අපිට ඕනේ බ්ලෙන්ඩර් කරගන්න. ඒ හින්දා අර සාමාන්‍ය විදියට කොටු කෑලි කපා ගන්න විතර පහසු වෙන්නේ බ්ලෙන්ඩර් කරන්න. මම අර සාමාන්‍ය විදියට ඔක කෑලි කපා ගත්තා.
යන විදියට කරන්න මුණ දාලා බලන්න එපා. හරි. අපිට දැන් ඕන පෙරහන් කඩයක්. මං කිව්වේ අර අපි පෙරණ එකක් ගන්න නැතුව පෙරහන් කඩයක් ගන්න. ඔය මං කිව්වේ බැනියම් රෙදි වගේ කමන්නේ. ඔය වගේ බොටල් එකකුත් ඕනේ ස්ප්‍රේ කරන්න. මං අර හාල් වලින් හදපු එක පෙන්වුවා වගේ නෝගේ ස්ප්‍රේ කරන්න. මොකද අපිට ඕක කොන්නට ස්ප්‍රේ කරගන්න ඕන. අයි ඒ වුණාට වැඩ අත්තරන්න පා ලස්සන වෙන්න ඕනම් කොන්්ඩේ බවා ගන්න ඕන වගේ දේවල් කරන්න.
පට්ට ගඳයි හොඳේ ගණන් ගන්න එපා ඉතින් මොනවා කරන්නද හරි ඊට පස්සේ ඔහම කොණ්ඩේ දෙපැත්තට දාගෙන ආයිස් ස්ප්‍රේ එක ගහ ගන්න මොකද අපි ආට පිටිපස්සට දැම්මට ඉස්සරහ දින කෙස්ටි එකට යන්නේ නැහනේ ඔක ගොඩක් ඔයගොල්ලෝ ගැවුවට කිසි ප්‍රශ්නක් එන්නේ නැහැ ඇත්තටම ඕක හොඳයි මොකද ඔය නැචරල් දේවල් හින්දා හරි එහෙනම් ඔයගොල්ලොත් ඔක යූස් කරලා මට රිසල්ට් කියන්න ඇත්තටම බෙස්ට් රිසල්ට් තියෙනවා මොකද මම ඔවා කරපු හින්දා ඔයගොල්ලොන්ට කියන්නේ හරි thank you වීඩියෝ එක වෙනකම් බැලුවට bye love you පරිස්සමින් ඉන්න හැමෝම නිරෝගීව ළමයි තව දෙයක් මට කියන්නම තිබුණා ඔයගොල්ලෝගේ ස්ප්‍රේ කරලා විනාඩි 45ක් වගේ පැයක් වගේ තියලා ෂවර් කරන්න ඔයගොල්ලෝ ෂැම්පු කරන ෂැම්පු එක දාලා හරි චරයි බයි